කැමරාවක් ගන්න ගියාම තියෙන ප්‍රධාන ප්‍රශ්නක් තමයි හොඳ කැමරාවක් තෝරගන්න එක. අද අපි කතා කරන්නේ top 5 best DSLR කැමරා ගැන. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන් වේ ඔයාලා ගන්න ඕන හොඳම කැමරාව මොකක්ද කියලා. ඉතින් ඔයා තවම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට computer එකට latest update ගෙන්න ගන්න. අද අපේ list එකේ 5 වෙනි තැන රැඳෙන්නේ Nikon D850 කියන කැම් එක. මේක full frame 1x crop factor කැමරාවක්. Nikon කැමරා වල විශේෂත්වය තමයි ගන්න ෆොටෝ වල brightness එක, ඒ වගේම තමයි quality එක ඉතාමත් හොඳයි. නිවැරදි color accuracy එකක් මේකට තියෙනවා. improve කරපු battery pack එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි Xpeed 5 image process එකක් තමයි මේකට තියෙන්නේ. pixel 180,000ක RGB sensor එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. built-in flash එකක් මේකේ බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. 23,59,000ක dot සහිත touch screen display එකක් මේකේ අපිට බලා ගන්න හම්බ වෙනවා. ඕකේ වගේම 8K time lapse record කරන්න පුළුවන්. full HD 120fps slow motion video record කරන්න පුළුවන්. ඒ වගේම මේකේ sound quality ඉතාමත් හොඳයි. sensitive red yellow blue selectable lighting detection එකක් මේකට තියෙනවා. 0.75x large optical viewfinder එකක් මේක අපිට බලා ගන්න පුළුවන්. 45.7 megapixel sensor එකක් මේකේ තියෙනවා. photo වල quality එක color accuracy එක ඉතාමත් හොඳයි. auto focus manual focus දෙකම කරන්න පුළුවන්. 1:1, 3:2, 4:4 aspect ratio එකක් මේකට තියෙනවා. 14 bit depth එකක් මේකට තියෙනවා. native ISO එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 64 ඉඳලා 25600 දක්වාත්, ඒ වගේම 32 ඉඳලා 1024 දක්වාත් expand කරන්න පුළුවන්. image stabilization පහසුකම හම්බ වෙන්නේ නැහැ. shutter speed එක 1:8000ක 30 second bulb mode එකක් තමයි තියෙන්නේ. one time battery එක charge කරාට පස්සේ 1847 දක්වා shots photo mode එකේදී photo ගන්න පුළුවන්. ඒ වගේම 70 minutes video recording කරන්න පුළුවන්. මේකෙත් තියෙන විශේෂත්වයක් තමයි SD card slots දෙකක් මේක අපිට use කරන්න පුළුවන්. Snapdragon, Bluetooth, Wi-Fi වගේ පහසුකම් හම්බ වෙනවා. GPS පහසුකම හම්බ වෙන්නේ නැහැ. 7fps continuous shooting mode එකක් තියෙනවා. ඒ වගේම multi power battery pack එකකුත් එක 9fps continuous shooting mode එකකුත් තියෙනවා. full frame 4K video record කරගන්න පුළුවන්. focus point ගන්න 153ම තියෙන නිසා photo එකක detail ඉතාමත් හොඳයි. අද අපේ list එකේ 4 වෙනි තැන රැඳෙන්නේ Canon EOS 8D කියන මෙන්න මේ කැමරාව. මේක crop factor කැමරාවක්, full frame කැමරාවක් නෙවෙයි. weather seal body එකක් වගේම water dust resistant එකක් මේකට තියෙනවා. percent aprox viewfinder coverage එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ඉතාමත් හොඳ intelligent viewfinder එකක් මේකට තියෙනවා. dot 1,46,000ක LED touch screen display එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 24.2 megapixel sensor එකක් වගේම digix 6 processor එකක් අපිට මේක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේකේ focus point ගන්න 45ක්.
7.0 continue shooting mode එකක් මේකට තියෙනවා. ISO range එක 100 ඉඳලා 16000 දක්වා තියෙනවා. ඒ වගේම මේක වැඩි කරගන්න පුළුවන් 25600 දක්වා. 1 to 7 brightness level එකක් මේකට තියෙනවා. Full HD video record කරගන්න පුළුවන් 60fps දක්වා. 3 to 2 aspect ratio එකක් මේකට තියෙනවා. Wi-Fi, NFC වගේ පහසුකම් හම්බ වෙනවා. Bluetooth පහසුකම් හම්බ වෙන්නේ නැහැ. 7560ක pixel RGB metering sensor එකක් මේකට තියෙනවා. EF, EFS lens දෙකම මේකට mount කරන්න පුළුවන්. මේකේ බොඩි එක නිර්මාණය කරලා තින්නේ polycarbonate වලින්. අද අපේ list එකේ තුන්වෙනි තැන රැඳෙන්නේ Sony A7R 3 කියන මෙන්න මේ කැමරාව. මේක mirrorless ගණිතය ඇත්තන කැමරාවක්. Sony කැමරාවස් වල තියෙන විශේෂත්වය තමයි අපි ගන්න ෆොටෝ එකේ color accuracy එක වගේම ඒක හොඳ output එකක් අපට ලබා දෙනවා. ඒ නිසාම Canon සමාගමත් Nikon සමාගමත් අභිබවා Sony සමාගමට ඉදිරියට එන්න පුළුවන් වෙලා තියෙනවා. Professional photographers ලා Canon Nikon අතරලා Sony වලට switch වෙනවා මේ දවස්වල අපට බලා ගන්න පුළුවන්. Sony cameras මිලෙන් ඉතා ඉහළ නිසා සාමාන්‍ය කෙනෙකුට මේ කැමරාවක් මිල දී ගන්න ටිකක් අමාරුයි. 42.4 megapixel full frame sensor එකක් මේකට තියෙනවා. Boisex image process එකක් මේකවට බලා ගන්න හම්බ වෙනවා. 14,40,000ක dot සමග touch screen එකක් මේකවට බලා ගන්න හම්බ වෙනවා. 10fps continue shooting mode එකක් මේකට තියෙනවා. 포커스 point 399ක් තියෙන නිසා photos වල accuracy එක ඉතාමත් හොඳයි. 4K resolution video record කරගැනීමේ පහසුකම හම්බ වෙනවා. Full HD 60fps දක්වා video record කරන්න පුළුවන්. 14 bit depth එකක් මේකට තියෙනවා. 5 axis image stabilization එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. මේකේ sensor එක තියෙන්නේ සම්පූර්ණයෙන්ම gimbal එකක් උඩ. ඒ නිසා අපි ෆොටෝ එකක් ගන්නකොට shake වෙන්නේ නැහැ. Pixel shift multi shot පහසුකම් මේකේ හම්බ වෙනවා. Bluetooth, Wi-Fi වගේ පහසුකම් හම්බ වෙනවා. මේකේ තියෙන විශේෂත්වයක් තමයි SD card slot දෙකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම Type-C USB port එකක් මේක අපිට බලා ගන්න හම්බ ව�enවා. 3:16:9 aspect ratio එකක් මේකට තියෙනවා. ISO වගේ 100 ඉඳලා 32000 දක්වාත් 50 ඉඳලා 124000 දක්වාත් වැඩි කරගන්න පුළුවන්. Electronic viewfinder එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම built-in flash එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. GPS පහසුකම හම්බ වෙන්නේත් නැහැ. Photo mode එකේදී 580ක් දක්වා shots ගන්න පුළුවන්. අද අපේ list එකේ දෙවෙනි තැන රැඳෙන්නේ Nikon D810 කියන කැම් එක. මේක FX factor ගණනට අයත්න full frame කැමරාවක්. Megapixel 36.3ක sensor එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. X-speed 4 image processor එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Focus point 56ක sensor එකක් මේකට තියෙනවා. Native ISO 150 ඉඳලා 12800 දක්වා තියෙනවා. Expand කරගන්න පුළුවන් 51200 දක්වා. 3:2 aspect ratio එකක් මේකට තියෙනවා. ඒ වගේම 14 bit depth එකක් මේකට තියෙනවා. Image stabilization පහසුකම හම්බ වෙන්නේ නැහැ.
high resolution RGB touch screen display එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. built-in flash එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Wi-Fi, Bluetooth වගේ පහසුකම් හම්බ වෙනවා. GPS පහසුකම් හම්බ වෙන්නේ නැහැ. බැටරිය එක 1 time charge කරාට පස්සේ photo mode එකේදී shots 850ක් දක්වා photo ගන්න පුළුවන්. ඒ වගේම තමයි 20 minutes full HD video record කරන්න පුළුවන්. 7fps continuous shooting mode එකක් මේකට තියෙනවා. 60fps full HD video record කරගැනීමේ හැකියාව තියෙනවා. අද අපේ list එකේ පළවෙනි තැන රැඳෙන්නේ Canon EOS Rebel T6i කියන මෙන්න මේ කැමරාව. මේක crop sensor කැමරාවක්, full frame කැමරාවක් නෙවෙයි. mid range price එකකට ගන්න පුළුවන් Canon සමාගමෙන් නිපදවපු හොඳම කැමරාව කියලා කියන්න පුළුවන්. 5fps continuous shooting mode එකක් මේකට තියෙනවා. focus point ගන්න 19යි. 3.0 inches variangle touch screen එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. megapixel 24ක sensor එකක් මේක අපිට බලා ගන්න පුළුවන්. high performance digic 6 image processor එකක් මේකට තියෙනවා. ISO range එක 100 ඉඳලා 12800 දක්වා තියෙනවා. 24fps දක්වා full HD video record කරන්න පුළුවන්. Wi-Fi, NFC වගේ පහසුකම් හම්බ වෙනවා. Bluetooth පහසුකම් හම්බ වෙන්නේ නැහැ. බැටරිය එක 1 time charge කරාට පස්සේ photo mode එකේදී shots 490ක් දක්වා photos ගන්න පුළුවන්. high range price එකට ගන්න පුළුවන් හොඳ කැමරා හතරකුත්, mid range price එකට ගන්න පුළුවන් කැමරාවකුත් ගැන අද අපි කතා කළා. ඉතින් ඔයාලා මාව තාම subscribe කරල නැත්නම් අනිවාර්යයෙන්ම දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න මම video එකක් දාපු ගමන් ඔයාලගේ ළඟට notification එක ගෙන්න ගන්න. ඉතින් ඔයාලට මේ video එකෙන් හිතා ගන්න පුළුවන් වෙයි ගන්න උන හොඳම කැමරා මොකද්ද කියලා. නැවත අලුත් video එකකින් හමු වෙමු.